පොකුණ කියන්නේ ඇතෙකුට වඩා විශාල හින්දා අපිට තියෙන එවිඩන්ස් එක අබේගිරි මූලික කරගෙන වැඩ වාසය කරන රහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා 5000ක් ආන් යාලට ස්නානය සඳහා තමයි ඔය පොකුණ නිර්මාණය කරන්නේ ඔය පොකුණේ දිග අඩි 500යි පළල අඩි 150යි ගැඹුරු අඩි 30යි වපසරි අක්කර 2යි ඔලිම්පික් තටාක 6ක කැපැසිටි එක තියෙනවා දකුණු ආසියාවේ තියෙන විශාලම පොකුණ නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ දැනට අවුරුදු 2000කට උඩදී අබේගිරි මූලික කරගෙන වැඩ වාසය කරපු රහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා 5000ක් ස්නානය කරපු පොකුණ තමයි ඔය දැන් අපි අවිල්ල තියෙන අබේගිරියට අපිට තියෙන එවිඩන්ස් එක මේක තමයි ලංකාවේ තියෙන විශාලම දානශාලාව මේක නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ දැනට අවුරුදු 2000කට උඩදී අදියර 3ක් යටතේ අබේගිරිය මූලික කරගෙන වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 5000ක් ආන් යාලට ස්නානය සඳහා තමයි මේක නිර්මාණය නිසා යාලා දානේ වලදපු දානශාලාව තමයි මේ එන්න කොහොම මම අදට කියලාද ओरिजिनल ओरलोसु नेमेई मे सिमेंटी हदपु डुप्लिकेट एकक ओरिजिनल ओरलोसु तानी कलु गलेन हदले मेतनम स्थापित करला तिब्बे ओरिजिनल एक मेतन तिब्बोत अपे आये पागन गिहिला गेवेने हिंदा एक गलवगेन गिहिला अबेगिरि म्यूजियम एके तियला तियेने मे ओरिजिनल एके तियेने म्यूजियम एके मे डुप्लिकेट एकक अपिट तियेने एविडेंस एक मेक तमयि लंकावे तियेने पेरनिम ओरलोसु मेकेन तमयि हामदुरुरु दाने गन्न वेलाव बल्ला तियेने दैन ओयाला बौद्ध वेन्न एति नेद ओयाला दन्नोने सामान्य स्वामीनवासन नमक दवल 12 वेन्दि इस्सला दाने बलंदनवा किया अद अपिट फोन एककिन ओरलोसुकिन पुलुवन नेद वेलाव बलन्न अतीते फोन एकक ओरलोसुवा तिब्बद वेलाव बलन्न नहने දැන් අද අපි භාවිතා කරන්නේ 24 පැය ඔරලෝසුවන්නේ අතීතයේ තිබ්බ 24 පැය නෙමෙයි අතීතයේ තිබ්බ 60 පැය මේක 60 පැය ඔරලෝසුවක් වෙලාව ගන්න කරපු ආකාරය කියලා දෙන්න ඔය අහලා ඇතිනේ ඔය පැරණි කට්ටිය දන්නවා 60 පැයක් වෙනවද කියලා හනේ ගමනක් ගිහින් ඉන්නනේ මේක 60 පැය ඔරලෝසුවක් නැති සිදුරක් තියෙනව නේද ඕකට අඩි 12කට වඩා උස ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා හරියට මධ්‍යන 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉරේලිය හෙවණැල්ල වැටෙනවා දකුණු අත පැත්තට ඉරේලිය හෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙනවා කියන්නේ ඉර අවරට ගිහිලා ඉර අවරට යනවා කියන්නේ වෙලාව 12 පහ වෙලා ඒතර ඒ බව දැනුම් දෙන්න සීනුවක් නාද කරනවා තරයල් උත්සාහ ගන්නවා ඉර අවරට යන්න ඉස්සලා මෙතනින් දාණේ aran පිට වෙන්න. ඒ වෙලාව බල පොරලෝසු තමයි මේක මේකට ඔරලෝසු කියලාත් කියනවා ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වල තියෙනවා නේද පෑතැටි කියලා. මේ තියෙන පෑතැටි. ඉංග්‍රීසියෙන් කියන්නේ සන්ඩයිල් එක. ඒතර මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා. මේ මැද කෑල්ලට වහලයක් නෑ මේක ඕපන් ස්ටේජ්. හැබැයි මේ තියෙන ඔරිජිනල් ඔරලෝසු නේ මේ සිමෙන්තියෙන් හදපු ඩුප්ලිකේට් එකක් තියෙන්නේ. ඔරිජිනල් ඔරලෝසු තනි කළු ගලෙන් හදලා මෙතනමයි ස්ථාපිත කරලා තිබ්බේ. ඔරිජිනල් එක මෙතන තිබ්බොත් පාගන් ගිහිලා ගෙවෙන හින්දා ඒක ගලවගෙන ගිහිලා අබේගිරි මියුසියම් එකේ තියලා තියෙනවා. රයිට්. තොර මෙන්න තියෙනවා ලංකාවේ තියෙන දිගම බත්තු මේ බලන්න. අපි තියෙන එවිඩන්ස් එක මේක තමයි ලංකාවේ තියෙන දිගම බත්තු ඒක අපි 60ක් විතරයි. මෙතන වැඩ වාසය කරපු රහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුල්තැන්ගින් කෑමු යලා බද්දාලා තියෙන මේකට. පායන් වික්ටර් දේශරණ වාර්තාවලත් අපිට පැහැදිලිව කරුණු තියෙනවා. ආන් අතර සෙල්ලිපි දෙක තියෙනවා. ඒ සෙල්ලිපි දෙකේ පැහැදිලිව අපිට එවිඩන්ස් තියෙනවා හාමුදුරුවෝ 5000කට මේකට බද්දැම්මා කියලා. ඒ හින්දා අපි ඒක මේ ළඟදී චෙක් කරා. අපි ගෙනාවා මෙතනට පාත්‍ර 5000. ගෙනල්ලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නම පාත්‍රයේ දාන වළඳන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වෙන්නේ අපි ගෙනාපු පාත්‍ර 5000ටම අපි පිරෙව්වා වැලි. වැලි පුරවලා ඒ පාත්‍ර 5000ෙම වැලි දැම්මා මෙන්න මේ බත්තරුවට. හරියටම පාත්‍ර 5000කම වැලි ඕනේ මේ කටපිරෙන්. එතකොට ඒ සෙල්ලිපි වල තියෙන එවිඩන්ස් 100%ක් නිවැරදි හාම්දුරුරු 5000කට බත් දැම්මා කියලා. ඊට වඩා වැදගත් දේ තමයි මේ බත්තරුවේ ඇතුළට තාඹ තහඩු ගහලා තිබිලා තියෙනවා මේක සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත්වල තියෙන රස්නේ ගතිය අඩු වෙන එක වලක්වා ගන්න. තේරුණාද? ඉතින් මේක තමයි ලංකාවේ තියෙන දිගම බත්තරුව. ඔහොම නේද? ඉතින් මේ තියෙන වෑංජන උරුව දැන් මෙතන තියෙන එක වෑංජන උරුවයි. මේ වගේම තව වෑංජන උරු දෙකක් මෙතන තිබ්බා. ඒ දෙක දැන් තියෙන තැන් දෙකක මම ඔයාලට එක පෙන්නන්නම්. මුල් තැන්ගේ ගාව ඉඳලා එක තැන් දෙකකට ගිහිල්ලා දාලා තියෙන ඉංග්‍රීසි ජාතිකයෝ එතකොට ඒ වෑංජන උරු දෙකයි මේ වෑංජන උරුයි වෑංජන උරු තුනයි හැමදාම හාමුදුරුවෝ 5000කට බත්තු වෙලා හැමදාම වෑංජන තුනක් හදලා තිනවා මේක දෛනිකව කරලා තිනවා එතකොට ඔයාලා ගෙස් කරගන්න අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවෝ 5000කට කණ්ඩ දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකය කොහොම තියෙන්නේද කියලා පෙරදිග ධාන්‍ය ආගාරය කියන්නේ අපේ රටට තමයි ඔහොම නේද දාන හෝල් එක. අතනින් බත් බෙදාගෙන අතනින් වෑංජන බෙදාගෙන මෙන්න මේ ආසන වල වාඩිලා තමයි ඒක දාන්නේ අනුභව කරලා තියෙන්නේ. හැබැයි මෙතන
හාම්දුරුරු 5000ක් එකවර දාන වළඳලා නැහැ. පේනවනේ මෙතන ඉදමදි කියලා. මහානකමේ ජේෂ්ඨත්වයක් තියෙනවා. ජේෂ්ඨත්වයේ ඉහළමයි විතරයි මෙතන දානේ aran තියෙන්නේ. අනිත් අය මෙතනින් දානේ බෙදාගෙන තම තමන්ගේ ආවාස කුටි වලට ගිහිල්ලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. දැන් ඉංග්‍රීසි කට්ටිය කියනවා ලෝකෙට බුෆේ ක්‍රමයේ ඉන්ට්‍රොඩියුස් කරේ ඉංග්‍රීසි ජාතිකයෝ කියලා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසෙත් මෙතන තියෙන්නේ බුෆේ බෙදාගෙන කෑම. අතන කාමර දෙකයි මෙතන කාමර දෙකයි. ඔය කාමර හතර තමයි මේකේ ගබඩා කාමර හතර. හාම්දුරු 5000කට දානේ උයන්න ඕන. හාල් එළවලු වගේ විවිධ විවිධ අමුද්‍රව්‍ය වේලසෙනින් ගෙනල්ලා ගබඩා කළ තියන් ඉඳලා තියෙන මේ තැන් හතරේ. අන්න තියෙන අර බැම්මුටු ටින් අනිත් වෑංජනුරු. ඔක කැරලා තියෙන පොයිටරි දිගයි. ඔය ඉංග්‍රීසි ජාතිකව ගිහින් දාලා තියෙන අනිත් එක තියෙන එහා පැත්තේ. සුද්දට පුළුවන් වුණා නම් අවුකන බුද්ධ ප්‍රතිමාවත් සමාධි බුද්ධ ප්‍රතිමාවත් නැවක පටවන් එංගලන්තෙට අරගෙන යනවා. ඔය බරහින්ද තමයි දාලා ගියේ. ගෙනියන්න පුළුවන් ඒවා සේරම අරන් ගිහින් තියෙන නැව් හතක බඩු අරන් ගිහින් තියෙනවා. මෙන්න තියෙන මුළු තැංගේ මේක තමයි උයලා තියෙන මේ බලන්න උපකරණ කොහොමද කියලා. මේ දෙකම මුළු තැංගේ अभेगिरी म्यूसियम सरल सरल टेक्निक गल गेवीन का